ඒහිපස්සිකෝ එන්න ධර්මය දකින්න ධර්මය දකින්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි උතුම් බුද්ධ ධම්ම සංඝයන තෙරුවන් සතු ගුණයන් ඒ කාන්තේන්ම සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වේවා ගරුතර මහා සංඝරත්නයේ අවසරයි සදැහැති කාරුණික පින්නතුනි අදත් ස්වර්ණවාහිනී නාලිකාව තුලින් සුපුරුදු ලෙන්ගත්ු පින්බර වැඩසටහන වන ඒහිපස්සිකෝ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නයි ඔබ මෙසේ සවන් යොමු කරගෙන සිටින්නේ. ඉතින් අද දවසේදී ඔබ විසින් සිදු කිරීමට බලාපොරොත්තු වෙන සියලු දැහැමි යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයටපත් කරගන්නට ඔබ හැමදිනාටම ත්‍රිවිධ රත්නය අනන්ත ආශිර්වාදී ලැබේවා. සියලු දෙවියන්ගේ දේව පිහිට රැකවරණ ලැබේවා කියලා අපි පළමු කොට සෙත්පතා ආශිර්වාද කරනවා. අද මෙම ධර්මානුශාසනාව මම කල්පනා කළා ඔබට කියලා දෙන්න ජීවිතේට වැදගත්ම පණිවිඩයක් ලැබෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම මිත්ත සූත්‍රය. මිත්ත කියලා කියන්නේ පාලි වචනේ. සිංහල තේරුම මිත්‍රයා, මිතුරා. කාටද මිතුරු නැත්තේ? එක්කෙනෙක් හරි ඉන්න ඕනේනේ. පෙර පාසල් සමයෙන් ඇති කරගත්ත මිතුරුකම් මරණාසන්න මොහොත දක්වාම අපි තුල අපි ඇති කරගෙන ඉන්නවනේ නේද? පුංචි කාලේ පුංචි පුංචි යාළුවෝ හිටියා. ඉස්කෝලේ යන කාලේ තවත් යාළුවෙක් එකතු වුණා. විශ්වවිද්‍යාලයේදී තවත් වෙනමම යාළුවෝ පිරිසක්. රැකියා ස්ථානවල තවත් යාළුවෝ පිරිසක්. ගමේ වෙනමම යාළුවෝ පිරිසක්. රට ගියත් පාස්පෝර්ට් යාළුවෝ හරි එකතු වෙනවා. හැම තැනම යාළුවෝ ක්‍රීඩා පිටියේ ගත්තා නේද? හැම ශේෂ්ත්‍රයකම අයට යහළු මිත්‍රයන් ඉන්නවා. එතකොට යහළු මිත්‍රයන් හැම ශේෂ්ත්‍රයකම ඉන්න බව හැබෑව. නමුත් යහළුවෝ නිසා හැම දිනාටම යහපතක්ද උදා වෙලා තිබෙන්නේ. යහළුවෝ නිසා අමාරුවේ වැටිච්ච අය නැද්ද? ඔබ කියයි හාඳුරුවනේ, යහළුවෝ හින්දම තමයි මම නම් අමාරුවේ වැටුනේ. මේ කතාව ඇත්ත. බුදුරජාණන් වහන්සේ වදාළ හරි අපූර්ව සූත්‍ර දේශනාවක්නේ මහා මංගල සූත්‍රය. ඔබ දන්නවද මහා මංගල සූත්‍රයේ මංගල කාරණා කීයක් ගැන කතා කරනවද කියලා? 38ක්. මංගල කාරණා කීයද? 38ක්. මංගල්‍ය කියලා කියන්නේ ඔබේ ජීවිතයට වාසනාව කැන්දෙන කියන දහස තමයි මංගල්‍ය කියලා කියන්නේ. හරිද? උන්වහන්සේ පළමු මංගල කාරණේ හැටියට කතා කළේ කුමක්ද? අසේවනාච බාලානා. අනවශ්‍ය මිනිස්සු ඇසුරු කරන්න එපා. මිත්‍රයන්ගේ වේසයෙන් පෙනී සිටින අමිත්‍රයන්, බාලයන්, පවිතු ලාමක පුද්ගලයන් ඇසුරු කරන්න එපා. ඒ ඇසුරු නොකිරීම ඔබට මංගල්‍යයක්. එහෙම අය ඇසුරු කළොත් මොකද වෙන්නේ? ආ මංගල්‍යයක් තමයි. හරිද? දෙවන කාරණේ මොකද්ද? පණ්ඩිතානංච සේවනා. යහපත් අදහස් ඇති යහපත් දැනමුතුකන් දෙන යහපතර මග කියන දුකේදී සැපේදී අපි සමගම එකට සිටින අය ඇසුරු කරන්න. ඒ අය කවුද? කල්යාණ මිත්‍රයෝ. එහෙනම් මිත්‍රයෝ කොටස් දෙකයි. පාප මිත්‍රයෝ, කල්යාණ මිත්‍රයෝ. ඔබේ ලයිස්තු වැඩිපුර ඉන්න මොන වගේ මිත්‍රයෝද? පාප මිත්‍රයෝද, කල්යාණ මිත්‍රයෝද? ඔබ මිත්‍රයෝ කියන අය හඳුනගෙන තියෙන්නේ කොහොමද? අරක්කු බෝතලේ කඩාගෙන බොන අය කල්යාණ මිත්‍රයෝ කියලා ඔබ හිතාගෙන ඉන්නවද? විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ඔබේ කල්යාණ මිත්‍රයෝ කියලාද ඔබ හිතාගෙන ඉන්නේ? විවිධ නොහොඹිනා ගමන් ඔබව එක්කගෙන යන අය ඔබේ කල්යාණ මිත්‍රයෝ කියලා ඔබ හිතාගෙන ඉන්නවද?
එහෙනම් පුතේ ඔබට වැරදිලා තේනවද අන්තර්ජාලයේ මූණු පුතේද ඔබේ යාළුවෝ ටික ඉන්නේ මිත්‍රයා කියන කෙනා ඔබේ හිත සනසන කෙනා හැබැයි මිත්‍රයා හැම විටම ඔබව සනසන්නේ නැහැ මිත්‍රේක් හරි මිත්‍රේක් නා ඔබට සැරවැර වෙන අවස්ථාවලුත් තිබෙනවා ඔබ නොමග යනකොට ඔබ සුමගට ගන්නට මිත්‍රයාට පුළුවන්කම ලැබෙන්නට ඕනේ ඔබ කරන හොඳයි නරකයි දෙකම අනුමත කරනවා නා ඒ පුද්ගලයාට මේ එහෙම පුද්ගලයෙක් ඇසුරු කිරීම තුල හරිද ඔබට ලොකු යහපතක් උදා වෙන්නේ දැන් හොඳක් කරොත් නම් හොඳ අනුමත කරාට කමක් නැහැ ඒක කොහොමද අනුමත කරන්න ඕන එකක් නේ ඔබ කරන නරකත් අනුමත කරනවා නා මොකක්ද එතන මේ මිත්‍රත්වයේ තියෙන නේද වැදගත්කම ඒක නිසා මේ මිත්‍ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ යහපත් මිත්‍රයා සතු ගුණාංග හතක් පිළිබඳව භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා අමතනවා මහණෙනි කරුණු සතකින් සමන්විත මිත්‍රයා ඇසුරු කළ යුත්තේය ඒ යහපත් මිත්‍රයා සතු කරුණු හත කුමක්ද කාරණාංක 1 දීමට දුෂ්කර වූ දෙය දෙයි ඔන්න යහපත් මිත්‍රයා තමන්ට දෙන්න දුෂ්කර දේ දෙනවා කියනවා දුෂ්කර දේවල් නම් කොච්චර තියෙනවද නේ හොඳම යාළුවෙක් නම් තමන්ට දෙන්න අමාරුම දේ උනත් දෙනවා ඒක අපි දැකලා තිනවා අපේ සමාජයේ මේ ඇඟේ ඇඳගෙන ඉන්න ඇඳුම දෙනවා තමන් පාවිච්චි කරන ඕනම වටිනා දෙයක් දීලා දානවා හැම කෙනාම එහෙමද නෑ ඇතැම්ම අය ඉන්නවා එහෙම දෙන අය එතකොට එහෙම දෙන අය දැකලා අනිත් අය කියනවා යා ඉතින් ඈ එයාගෙන් හොඳට කඩනවනේ ගරනවනේ නෑ ඒක ඒ මිනිස්සු සතු මානසික ගුණාංග කපටි කෙනෙකුට හිතෙන්න පුළුවන් එයා නිකන් මෝඩෙක් ලාමක පුද්ගලයෙක් කියලා නෑ ඒක මානසික ගුණාංගයක් කියලා අපි මතක තියාගන්න එක ගොඩක් වටිනවා හරිද ඒක නිසා දීමට දුෂ්කර වූ දේ දෙනවනං ඔන්න යහපත් මිත්‍රයා සතු ඒක තමයි අංක 1 ගුණාංගය කාරණාංක 2 කිරීමට දුෂ්කර වූ දේ කරයි කියන ඇතැම් අවස්ථා තියෙනවා කැප වෙන්න අමාරුයි කාලේ මිඩංගු කරන්න බෑ එහෙම නම් තමන්ට පාඩු වෙනවා අලාභ හානි සිද්ධ වෙනවා නමුත් යහපත් මිත්‍රයෝ ඒ වගකීම් පව බාර ගන්නවා කිරීමට දුෂ්කර දේ කරනවා ඇතැම් විට මේ ජීවිතේ නැති වෙන අවස්ථා යදෙනවා ජීවිතේ නැති වෙන අවස්ථාවත් යහපත් මිත්‍රයා ඔබව තනි කරන්නේ ඔබත් සමගම ඉන්නවා ඒක හරි පුදුමයි හරිද ඊළඟ කාරණේ ඉවසීමට දුෂ්කර වූ දේ ඉවසයි ඉවසීමට දුෂ්කරයි මොනවද නිඳා පහස විශේෂයෙන් ඉවසන්න අමාරු බඩගින්න පිපාසයෙන් ඉවස ගන්න පුළුවන් නිඳා පහස අනිත් අය දොස් කියද්දි නේද ඇනුම් පද කියද්දි ඇතැම් විට අපි ජීවත් වෙන සමාජයේ යහළුවන්ගෙන් මිත්‍රයෙක්ගෙන් අපිට බැනුම් අහන්න චෝදනා ලබන්න ඇනුම් පද අහගන්න සිද්ධ වෙනවා එතකොට රණ්ඩුවක් ඇති කරගන්න නැතුව තමන් නිර්දෝෂී වෙන්නේ නැතිව හරිද පාපොච්චාරණ වලට යන්නේ නැතුව ඒව ඉවසගෙන ඉන්න පුළුවන් නම් සුපිරි චරිතයක් හරිද අනිතම මේ ඉවසීම කියන ගුණය තියෙනව නේද ඉවසීම කියන ගුණය මේ බුදුවරුන්ට අයිති ගුණයක් රහතුන්ට අයිති ගුණයක් एक सुपिरी गुणांगयाक एक इवसीय पारमिताव बावट पत्तेन्ने खांती के लिए पारमिता वक्ति नवने इवसीय मेक ब्रह्म विहारे बावट पत्तेन्ने हबे अपी जीवतन समाजे गुडाद देने कुट नेत्तित मुखद इवसीम दें बंदनागारे गियाट पास्से बनकियांड ए बंदनागार रंदवियां गें गुडाद देने कपिट कियन दियाक तमाई हांद्रुवने मंग अद मितंट वेटला इन्नी मट इवसगंड बेरी वेच्च निसा එකකට ඉවසීම කියන එක සුපිරි ගුණාංගයක්. ඔබ ඇසුරු කරන අය තුල ඔබේ මිත්‍රයන් තුල ඉවසීම තියෙනවා නම් ඒ ඉවසීම තියෙන අය කවදාවත් ඔබ අහිමි කරගන්න එපා. මොකද ඉවසන මිනිස්සු ලෝකේ අඩුයි. හරිද? විශේෂයෙන් ඔය ඉවසීම කියන ගුණය අම්මට තාත්තට තියෙනවා. හරිද? ඇයි අම්මා තාත්තා තුල ඉවසීම විතරක් නෙමෙයිනේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර භක්ම විහාරම තියෙනවනේ ඒක නිසා ඉවසනවා කියන එක ඇති කරගන්න මහන්සි ගන්න
අනිත් එක තමයි මෙතන බුදුරජාණන් දේශනා කරනවා තමාගේ රහස් මිතුරාට කියයි. තමා තුල තියෙන පෞද්ගලික තොරතුරු තමන්ගේ යාළුවට කියනවා. යහපත් මිත්‍රයා. ඒ විතරක් නෙමෙයි. මිතුරාගේ රහස් රකි. මිතුරා සතු රහස් තමන් තුල තියෙනවා. පොඩ්ඩක් මේ තරහ වුණා කියලා පොඩ්ඩක් බැන්න කෑ ගැහුවා කියලා අර යාළුවාගේ තියෙන ඒ රහස් එළියට දාන්නේ කවුද? යහපත් මිතුරා. කලන මිතුරා. තේරෙනවද? දැන් බලන්න මේ බුදු කෙනෙක් ලෝකෙට ලබා දෙන පණිවිඩ කොච්චර වැදගත්ද බලන්නකෝ. දැන් උන්වහන්සේ මුලින්ම කිව්වා දීමට දුෂ්කර වූ දේ දෙනවා. කවුද? යහපත් මිත්‍රයා. ඒ වගේම කිරීමට දුෂ්කර වූ දේ කරයි. ඉවසීමට දුෂ්කර වූ දේ ඉවසයි. ඒ වගේම තමාගේ රහස් මිතුරාට කියයි. මිතුරාගේ රහස් රකි. ඉතින් මේ ගුණාංග ඇති කරගන්න සුපිරි චරිතයක් වෙන්න ඕනේනේ. ඔබට මේ වගේ චරිතයක් තාම මුණ ගැහිලා නැතුවත් ඇති. අනිත් කාරණේ, කාරණාංක 6. විපත්තියකදී අත් නොහරි. ඔන්න ගොඩාක් දෙනෙකුට යාළුවන් අහිමි වෙන තැනක්. අම්මා අහනවල පුතාගෙන් කෝ පුතේ යාළුවෝ. හරිද? එතකොට පුතා කියනවා ළම්මේ දැන් මට සනීපත් නැහැ. සල්ලිත් නැහැ, රස්සාවත් නැහැ. ඒක නිසා යාළුවොත් නැහැ. දැක්කනේ? එහෙනම් යාළුවෝ ඔබ වටා ඉන්නේ. ඔබ නිරෝගී නම්, ධනිය තියෙනවා නම්, රස්සාව තියෙනවා නම්, හයිය හත්තිය තියෙනවා නම් විතරයි. ඔබට රස්සාව නැති වෙනකොට, ආදායම් නැති වෙනකොට, ඔබ ලෙඩ වෙනකොට ඔබට ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. එතමිට සහෝදර සහෝදරියොත් නැහැ. හැබැයි අම්මයි තාත්තයි ඔබව අතාරින්නේ නැහැ. ඒක පුදුම දෙයක්. ඇතම් කෙනෙක් අම්මයි, ඒ කියන්නේ ඇතම් කෙනෙක් අම්මයි තාත්තයි අතාරින්නත් පුළුවන්. ඒක ඉතින් පෙර කර්මයේ කර්මයන් නිසා වෙන්න පුළුවන්. නමුත් අපි කොහේ ගියත් කැරකිලා වැටෙන්නේ අම්මයි තාත්තයි ළඟටමයි. අම්මයි තාත්තයි කවදාවත් අපිට පිටුපාන්නේ නැහැ. මේ ඇති හැකි පුතා, මේ නැති බැරි පුතා, මේ සුදු දෝණි, මේ කළු දෝණි කියලා අම්මට තාත්තට ඇති හැකි නැති බැරි කළු සුදු කතාවක් නැහැ. දරුවෝ දරුවොමයි. හරිද? නමුත් දැන් මෙතන මේ විශේෂ කාරණයක් කතා කරන්නේ. විපත්තියකදී අත් නොහරි. දැන් මේ විපත්ති බහුල කාලයක්. ගොඩාක් දෙනෙකුට රැකියා අහිමි වුණා. ව්‍යාපාර මුළුමනින්ම වැහිලා ගියා. ආදායම් 100%ක්ම නැති වුණා. ඇතැම් අයගේ ජීවිතේ විතරයි නැති නොවුනේ. සියල්ල නැති වුණා. ඒත් එක්කම වටා හිටපු අයත් ගොඩාක් දෙනෙන්ට නැති වුණා නේද? ඉතින් ඒක නිසා විපත්තියකදී අත් නොහරින යාළුවෙක් ඔබත් එක්ක ඉන්නවනම් අන්න සත්පුරුෂයා වඳුර ගන්න තියෙන ප්‍රධානම ලක්ෂණයක්. අන්න ඔබත් සමග ඉන්න කල්යාණ මිත්‍රයා වඳුර ගන්න තියෙන ප්‍රධානම ලක්ෂණයක් විපත්තියකදී අත් හරින්නේ. ඇතැම් ස්වාමි පුරුෂයන්ට ආදායම් නැති වෙනකොට, හරිද, සමාජයේ පිළිගැනීම නැති වෙනකොට ඇතැම් බිරින්දෑවරු පවා සැමියාව දාලා ගිහිල්ලා තියෙනවා කසාද එපා කියලා. එහෙම ලෝකයක අපි ජීවත් වෙන්නේ. තේරෙනවද? දැන් සැමියාට රස්සාව නැති වෙනකොට, ආදායම් නැති වෙනකොට බිරින්ද දාලා යනවා සැමියාව. නමුත් අපි ගීත සාහිත්‍යයේ නවකතාවල අහලා තියෙන ඔහොම නෙමෙයිනේ නේද? මේ ලුණුයි බතුයි කාලා ඈ කොළ පොතක් අරගෙන හිඟා කාලා හරි අපි එකට ඉමු රක්තන කියලා අපි අහලා තියෙන්නේ. එහෙමයි ලෝකේ අඩුයි. තේනද? ලක්ෂ ගානකට එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒක නිසා යහළුවන් මිත්‍රයන් ගත්තත් එහෙමයි. විපත්තියකදී අත්හරින අයමයි වැඩි. අත්හරින්නේ නැහැ කියලා කතාවක් නැහැ. ඒක නිසා විපත්තියකදී යම් මිත්‍රයෙක් ඔබ අත්හරින්නේ නැත්නම් අන්න යහපත් මිතුරාව, ඇසුරු කළ යුතු මිත්‍රයා වඳුර ගන්න තියෙන ප්‍රධානම ලක්ෂණයක්. ඊළඟ කාරණාංක 7. ඔහුගේ වස්තුව ෂේවීම හේතුවෙන් අවමන් නොකරයි. කලින් තිබ්බ දැන් නැහැ කියලා නින්දා පහස කරන්නේ නැහැ. හරිද? පිටුපාන්නේ නැහැ. සෞත්වුව දාන්නේ නැහැ. බුදුරජාණන් දේශනා කරනවා දීමට දුෂ්කර වූ ධනය දෙයි. එහෙනම් දීමට දුෂ්කරම දෙය මොකද්ද? ධනය. ඇසුරු කළ යුතු මිත්‍රයා තේරුම් ගන්න කියනවා දීමට දුෂ්කර වූ ධනය යම් මිත්‍රයෙක් දෙනවනම් ඔන්න ඔබ ඇසුරු කළ යුතුම මිත්‍රයා. හැබැයි මෙන්න මේකත් මතක තියාගන්න. යම් කෙනෙක් ඔබට දෙනවා කියලා දැනගෙන වදයක් වෙන්න එපා, ඉල්ල ඉල්ල යන්න එපා. එතකොට ඔබට යම් දෙයක් දෙන කෙනාටත් ඔබ අප්‍රිය වෙන්න එක හේතු වෙනවා.
බෝධිසත්වයන් වහන්සේගේ දේශනා කළා තියෙනවා. දැන් ඉල්ලනවා කියන එක අම්මා තාත්තගෙන්වත් ඉල්ලන්න එපා කියනවා. ඇයි? අම්මා තාත්තට බොව එපා වෙන්න පුළුවන්. මොකද අපිට මේ ලෝකේ ප්‍රිය වෙන්නේ යමක් දෙන මිනිස්සයව තමයි. නිතර නිතර අපි යමක් ඉල්ලනවා නම් අපිට මේ මිනිස්සයව අප්‍රිය වෙනවා. ඒක ලෝක ස්වභාවයක්. හරිද? ඉතින් ඒක නිසා යහපත් මිත්‍රය ඇසුරු කළ යුතු මිත්‍රයා දීමට දුෂ්කර වූ ධනෙ දෙයි. කිරීමට දුෂ්කර වූ දෙය මිත්‍රා වෙනුවෙන් කරයි. හරිද? මිත්‍රා වෙනුවෙන් කිරීමට දුෂ්කර වූ දෙය කරනවා. එමෙන්ම මිත්‍රා වෙනුවෙන් ඉවසිය නොහැකි වූ දුක්ඛිත වචනයන්ද අසා ඉවසයි. මම ඔබට මුලින්ම කිව්වේ ඒකයි. අපිට ගොඩක්ම අහගෙන ඉන්න අමාරු වචන. නමුත් ඇතැම් පුද්ගලයෝ තරහාමනාපයක් ඇතුණාට පස්සේ අපේ නිന്ദා පහස කරනවා. විවිධ දේවල් කියනවා. නොහොඳ නොකඩු තේනවද? එමටයි. නමුත් අපිට පුළුවන් වචනයක්වත් අපේ මොවින් පිට නොකොට ඉවසා දරාගෙන ඉන්න. ඔබ උත්තම ගණී මිනිසෙක්. ඔබ සුපිරි ගුණාංග ඇති මිනිසෙක්. නිවන් දකින්න පින් තියෙන මිනිසෙක් කියලා ඔබ ඔබගෙන අවබෝධ කරගන්න. හැබැයි කාටත් කියන්න යන්න එපා. තේනවද? ඊළඟ කාරණේ. ඔහුට තමාගේ ඔහු තමාගේ රහස් රකින්නවා. කියන්නේ තමන්ගේ රහස් යාළුවාට කියනවා. යාළුවාගේ රහස් රකින්නවා. ඒ වගේ මිනිස්සු හරි අඩුයිනේ. පොඩ්ඩ බැරි වෙන්නේ Facebook එකට දානවනේ. නේ? පොඩ්ඩ බැරි වෙන්නේ හැමතැනම කියෝ කියෝ ඇවිදිනවනේ. නේද? දැන් කේලම් කියන පිරිමින්ට මේ සමාජයේ වෙනම පාවිච්චි කරන වචන තියෙනවා. චීත්ත කියලා කියනවා. නේ? ඒතර එහෙම වෙන්නේ මොකද? රහසක් රකින්න බෑ. තේනවද? පොඩ්ඩ බැරි වෙන්නේ බෑ ගෑන් ළමයි දෙන්නෙක් තරහ වුණා වගේ. හැමතැනම කියෝ කියෝ ඇවිදිනවා. මේක මේ අර පිහිටපු ගුණාංග නැති මිනිස්සු තුල තියෙන දුර්වලතාවයක්. ඒ නිසා ඔබ යම් දවසක ඔබ තුල ගුණාංගයක් ඇති කරගන්නවා නම් ඔබට අನ್ನයගේ ජීවිතවල රහස් කිව්වයි කියලා ඔබ ඒවා ලෝකයට ප්‍රසිද්ධ කරලා තැනගන්න හදන්න එපා. ඒක නීච ලක්ෂණයක්. අನ್ನය විශ්වාසවන්ත ඔබට යම් දවසක රහසක් කිව්වද ඔබත් එක්ක ඒ තරහ වුණත් ඔබේ රහස රහසක් හැටියට තියාගත්තොත් ඒකෙන් රැකෙන්නේ ඔබේ ගුණය කියන එක ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. අනිත් කාරණේ තමයි විපතේදී මිතුරා අත් නොහරි. ඔහුගේ වස්තුව සේවීම හේතු නවමන් නොකරයි. මෙහිලා යම් පුද්ගලයෙක් කෙරෙහි මේ ලක්ෂණ සත දක්නට ලැබෙයිද? ඔහු සැබෑම මිතුරෙකි. මිතුරන් කැමැත්තෙක් විසින් එබන්දෙක් භජනය කළ යුත්තේය. නිකන් නෙමේ. බුදුරජාණන් අවසාන වශයෙන් මේ මිත්ත සූත්‍රයේදී පෙන්නනවා එවන් කෙනෙක් භජනය කළ යුතුයි කියන. භජනය කළ යුතුයි කියලා කියන්නේ බැහැගෙන ආශ්‍රය කරන්න කියනවා. දැක්කද? ඒ සාමාන්‍යයෙන් අපි ආශ්‍රය කරනකොට යන්නම් එන්නම් කියලා තාශ්‍රය කරන අය ඉන්නවා. දැක්ක දුරතන ආශ්‍රය කරන අය ඉන්නවා. ඒ වගේම එකටම ඇනිලා පෑහිලා ආශ්‍රය කරන අයත් ඉන්නවා. එහෙනම් එකටම පෑහිලා ඇනිලා ආශ්‍රය කරනවා නම් මෙන්න මේ ಗುಣ හත තියෙන මිත්‍රයෙක් ඔබට ಗುಣ හත විතරක් නෙමෙයි ಗುಣ හතම නෙමෙයි මේ කියන කාරණා හතෙන් එකක් දෙකක් හරි තියෙන කෙනෙක් ඔබට ආශ්‍රය ලැබිලා තියෙනවා නම් ඔබ ගොඩාක් වාසනාවන්තයි. තේනවද? ඒක නිසා ගුණධර්ම හිස් ලෝකෙක ගුණධර්ම ශේවලා යන ලෝකෙක ගුණධර්ම පරිහානියට පත්න ලෝකෙක ඔබ විශේෂයෙන් අನ್ನය තුලින් කල්යාණ මිත්‍රත්වය අපේක්ෂා කරන එක නෙමෙයි කරන්න ඕනේ. ඔබ ලෝකයේ කල්යාණ මිත්‍රේ බවට පත් වෙන. මම ලෝකයේ කල්යාණ මිත්‍රෙක් වෙනවා. ඒතර මම නිසා කාටවත් හානියක් නපුරක් අවඩක් පාපයක් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියන විශ්වාසය ඔබට ඔබ තුලින් ගොඩනගා ගන්නට හැකියාව ලැබෙනවා. ඒක නිසා ඔබට අද උදෑසන එහිපස්සිකෝ ධර්මදේශනාවෙන් කියලා දුන්නේ සැබෑම මිත්‍රයා කවුද? එවැනි මිත්‍රයෙක් ඇසුරු කළ යුත්තේ කෙසේද? එවැනි මිත්‍රයෙක් සතු ගුණාංග මොනවාද කියන එක පිළිබඳවයි. මෙතෙක් වේලා ධර්මයේ අසා රැස් කරපු සියලු පුණ්‍ය සම්භාර ධර්මියෝ ඔබ හැම දිනාටම යහපත් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. මෙම ධර්මයේ ශ්‍රවණී කොට රැස් කළ උදාර්ථර පුණ්‍ය ධර්මයෝ පින් කැමැති සිළු දෙවිවරු අනුමෝදන්ව සැපලබත්වා. මෙම දම් දෙසුමට දායකත්වයෙන් කටයුතු කරපු පින්නතුන්ටත් ඒ පින්නතුලා නමින් අභාවයටපත් සිළු ඥාතිවරුන්ටත් මේ පින් අත්පත් වෙත්වා. අප හැම දිනාගෙම දෙමාපිය වැඩිහිටි ගුරුවරු ඥාති හිතාශීන් සිළු දෙනාටමත් එහි පස්සිකෝ නිෂ්පාදන කණ්ඩායමටත් සමස්ත ස්වර්ණවාහිනි කාර්ය මණ්ඩලයටත් ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටමත් මෙම උත්තම
ධර්මශ්‍රවණ මේ කුසලය නිවන් සුව පිණිස පවතිවා දෙවියන්ට පින් දීමට මා සමගම කියමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම තෙරුවන් සරණ වේවා ජාල ඇවරිවත්ත පාර උතුරු බටගම 345 ඩි 10 නිවසේ පදිංචිව සිට 2006 මැයි මාස 9 වැනි දින විය වූ නිමල් මහින්ද සිරිපියාණන්ට 2009 මැයි මාස 30 වැනි දින විය වූ සුගන් මහින්ද සිරි සොහොයුරාට හා 2015 අප්‍රේල් මාස 11 වැනි දින විය වූ ඩේසි මේරියන් පෙරේරා මෑණියන් ඇතුළුව වසර කිහිපයකට පෙර විය වූ කොළඹගේ මැකිනෝනා ඇනී රීටා පෙරේරා ෆ්ලෝරා පෙරේරා විමලා විජේකෝන් ඇතුළු සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට මෙම ධර්ම දානමය කුසලෙන් පරලොව දිව්‍ය සුගතිගාමී වේවායි පතමින් අනුරාධ මහින්ද සිරි දනේෂ මහින්ද සිරි පුතුණුවන් කුමුදුනී විජේකෝන් ලේලිය රවිච පුතුණුවන් දිනජාති නියවිසින් අද දින මෙම ධර්ම දේශනාවට දායකත්වය දක්වන ලදී.